ගොඩදෙනෙක් කියනවා මේ සේර මැතිවරණය නිසා මේ දෙන සහන දෙනවා දැන් මේ සියලු දේ පෙන්වන්නේ මැතිවරණය නිසා රටේ ජනාධිපතිව රටෙන් ගිහිල්ලා ආණ්ඩු කඩා වැටිලා රටට නායකයෙක් නැති වෙලා ඉද්දි ඒ තිබ්බ ආර්ථික අරමුදෙන් ගොඩ ගන්න වැඩපිළිවෙල හදපු නිසා තමයි නැවත අපිට අවශ්‍ය කරන මේ පහසුකම් ටික ලබා දෙන්න හැකියාව ලැබුණේ ඒ ගත්ත තීන්දුව නිසා ඒ තුල දෙයක් රටේ ජනතාවට ලැබෙනවා නම් ඒක ඡන්දයක් තියනවද නැද්ද කියන එක අපිට අදාළ නැහැ අපි ඒ අවශ්‍යතාවය රටේ ජනතාව වෙනුවෙන් සිදු කරා අපි ඡන්ද බලාගෙන පහුගිය අවුරුදු දෙක තුල වැඩ කෙරුවේ නැහැ හැමදෙස්සෙම අහන ප්‍රශ්නයක් තමයි පාරිභෝගික සහ ජනමාධ්‍ය ඩීසල් අඩු වෙනවා ගෑස් අඩු වෙනවා ලයිට් බිල් අඩු වෙනවා බඩු මිල අඩු වෙන්නේ නැහැ. ප්‍රවාහන බිල අඩු වෙනවා. බඩු මිල අඩු වෙන්නේ නැහැ. ඇයි ඒ කියන්නේ? වෙළෙන්දෝ සමහර සමාගම් මේ සියලු ලාභේ අයගේ ගිණුම දාගන්න තමයි බලන්නේ. දැඩි තීන්දුව ගන්න තීන්දුව කළා තියෙනවා. සියලුම සංගම් මේ සතිය මම ගෙන්නනවා. අර ලබා දුණු සහනත් එක්ක බහන්න මිල අඩු කර නැත්තම් අපිට සිදු වෙනවා. අපි අකමැත්තෙන් වුණත් සමහර බහන්ඩ වලට පාලන මිලවල් දාන්න. රටේ ජනතාවට ඒ සහනේ ලබා දෙන්නේ නැත්තම් රටේ ජනතාවට ඒ ලැබිච්ච ආණ්ඩුවෙන් හෝ රජයේ ගත්ත තීන්දුව නිසා ලැබිච්ච සහනය ලබා දෙන්නේ නැත්තම් අපි අනිවාර්යයෙන්ම දැඩි තීන්දුව ගන්න මේ සතියේ කටයුතු කරනවා අනිවාර්යයෙන්ම ඒ තුල මට විශ්වාසයක් තියෙනවා බහණ්ඩ මිල යම් දුරට අඩු කර ගන්න අපිට හැකියාව ලැබෙයි කියලා. මොකද්ද මේකේ තත්ත්වය? ආණ්ඩුවට කිසිම වුවමනාවක් නැහැ මැතිවරණේ කල් දාන්න. සජෙබේ අපේක්ෂකගේ එන්පීපී එකේ අපේක්ෂක දෙන්න. මෙලෝ දෙයක් කරලා නැතුව අපි මෙහෙම ආපුවා මොහොම ආපුවා මෙහෙම කියන්නම් කිය කිය එළියේ ඉඳන් කියපු දෙන්නෙක් එක්ක මේ ඉන්න ජනාධිපතිලා තරං කරන්න බැයි නම් ඒක ප්‍රශ්නයක් නේ. එයාට මැතිවරණයකට මුහුණ දෙන්න බැයි නම් ආණ්ඩුව ඉන්න ජනාධිපතිවරයා මොකද ඡන්දෙකට බය වෙන්නේ? සත්‍ය පහකට බය වෙන්න දෙන්නේ නැහැ. දැන් තේරෙනවනේ මැතිවරණ වලට කට්ටියම ලෑස්ති වෙනවනේ. ඉතින් එච්චරයි. මැතිවරණ තියයි.